ත්‍රිවිධරත්නේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සැමට සෙත් වේවා. සදහවතුනි නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මාහට බුදු සරණ හැර වෙන සරණක් නැත. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත බෞද්ධ පින්වතුනි. ටීවී දිදුල බෞද්ධ රූපහානි නාලිකාව මගින් ඔබ වෙත සන්නිවේදනය කරන මේ පැයට නියමිත උතුම් දායකත්ව සද්ධර්මානුශාසනාව අප මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. සදහවතුනි මේ උතුම් සදහම් දේශනාව මෙහෙවීම වෙනුවෙන් අප සිදු කළා වූ පාද නමස්කාර පූරක ආරාධනාව පිළිගනිමින් මේ පුණ්‍යවන්ත වූ දම්සභා මණ්ඩපයේ වෙත වැඩම කරන්න යෙදුණු ගෞරවනීය දේශකයන්න් වහන්සේ අවසරයි නම කියන්නට පූජනීය ගල්හැලේ පඤ්ඤාසාගර පින්වත් ස්වාමින් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අප ප්‍රථම කොට සාදු නාදනවා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. එසේනම් ධර්මදේශනාව ආරම්භ කිරීමට ප්‍රථම අද පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන මේ සුපින්වතුන් සකසා ගන්නට ඉදිච්ච මේ මල්වට්ටිය පින්වත් ස්වාමින් වහන්සේට අතගස්වා ඉන් අනතුරුව ලෞතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ වෙත සා පූජා කරන හැටියටත් දැහත් වට්ටිය පිළිගන්වා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන හැටියටත් මේ මොහොතේ අප සිහිපත් කර සිටිනවා. සදහවතුනි මේ උතුම් සදහම් දේශනාව ටීවී දිදුල බෞද්ධ රූපහණී නාලිකාව ඔස්සේ මෙලෙසින් ලෝකයාට විසුරුවා හරින්නට අද පින්බර වූ දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා. පල්ලපැද්ද බලවින්න පදිංචි KW සුනිල් ජයසිංහ, KW කිරිමෙනිකා, MW පබිලිස්, NK තුෂාර ලක්ෂ්මන් යන මහත්වරුන් සහ KW චන්ද්‍රාමාලනි, UM හේමාමාලනි, B මේරිනෝනා, BK ලීලාවති, RP ලීලාවති, HW සුමනාවති, W මේරිනෝනා, G නන්දාවති, SW පොඩිනෝනා, W ජේනෝනා, AK සිසිලියා, HM මාදවි රණසිංහන ඒ පින්වත් මහත්මීන් ඇතුළු ඒ පින්වතුන් විසිනුයි අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ පින්බර වූ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. සදහවතුන් අදවසේදී අරමුණු වශයෙන් බලාපොරොත්තු වී තිබෙනවා මෙම දායකත්වයේ දන් ලබන සුපින්වතුන්ගේ සුජීවත්ව සිටින දෙමාපියන්ට ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක්කිරීමටත් ඒ වගේම මියගිය සීරුම ඥාති සමූහයාට පුණ්‍යානුමෝදනාවන් එක්කිරීමත් පල්ලබැද්ද උඩුගම ශ්‍රී ගුණරත්නාරාම අධිපති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට දීර්ඝාෂ ප්‍රාර්ථනාවන් එක්කිරීමටත් එවැගේම ගම්වාසී ලෝකවාසී සැමට සිත ශාන්තිය ප්‍රාර්ථනාවන් එක්කිරීමටත් මෙම ධර්මදේශනාව සිදු කනු ලබන ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට සහ දිදුල මාධ්‍යාලයේ කරු සභාපති අවසරයි අතිපූජනීය මාලිකාවිල අස්සජී පින්වත් නායක ස්වාමීන් වහන්සේටත් එවැගේම දිදුල මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනාවන් එක්කිරීමත් මේ උතුම් සද්ධර්මදේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහවතුන් අදවසේදී සඳහන් කරගෙන තිබෙනවා. එසේ නම් සුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් සද්ධර්ම දේශනාව මෙහෙවන හැටියට පින්වත් ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමින් ධර්ම ශ්‍රවණයට ප්‍රථම පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කිංචි දුක්ඛං උපජ්ජමානං උපජ්ජති සබ්භං තං ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්දෝහි මූලං දුක්ඛස්සාති සසර කතරින් එතර වෙනු කැමති ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි දැන් හැම දෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදහැති පුණ්‍යවන්ත දායකත්වය අරගෙන කටයුතු සිද්ධ කරන්නේ පල්ලබැද්ද වලපින්න පදිංචි KW සුනිල් ජයසිංහ මහත්මානන් ප්‍රධාන කොට ඇති පින්වත්
පිරිස් කිහිප දෙනෙක්ම එකතු වෙලා ඉතාම ශ්‍රද්ධාවෙන් මේ උතුම් ධර්ම දානමේ පින්කමට තම සදහැති දායකත්වයේ අරගෙන කටයුතු සිද්ධ කරන්නේ ඔබේ අරමුණු බලාපොරොත්තු පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීම මේ ධර්ම දේශනාව අවසානයේදී සිදු කරන්න මා බලාපොරොත්තු වෙමින් වැඩි ඉඩකඩක් දේශනාවට වෙන් කරවා ගැනීමේ අරමුණින් සූදානම් වෙන්නේ ධර්ම දේශනාව ආරම්භ කරන්න දේශනාව ආරම්භයේම අදිෂ්ඨානයක් ඇති කරගන්න අද දවසේ මේ මොහොතේ මා ශ්‍රවණය කරන මේ උතුම් ධර්ම දේශනාව උතුම් මාර්ගඵල අවබෝධයේ පිණිසම උපකාරක ධර්ම පෙළක්ම වේවා කියන අදිෂ්ඨානයෙන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙමු. පින්වත්නි, අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ ඉතාම වටින සූත්‍ර දේශනාවක් මුල් කරගෙන. මේ සූත්‍ර දේශනාව හඳුන්වන්නේ භද්‍රක සූත්‍රය හැටියට. මොකද්ද සූත්‍රය? භද්‍රක සූත්‍රය. භද්‍රක ගාමිණී කියන පුද්ගලයා අරමුණු කරගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේශනාව තමයි භද්‍රක සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයේ උරුවේල කප්ප කියන නියම් ගමට වැඩම කරපු වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ නියම් ගමේ වැඩ ඉන්නකොට උන්වහන්සේ හමුවට ආව භද්‍රක ගාමිණී. භද්‍රක ගාමිණී භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා වටිනා කියන ප්‍රශ්න දෙකක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මට දේශනා කරන්න දුක හටගන්නේ කොහොමද? ඒකට කියනවා දුක්ඛ සමුදය කියලා. ඊළඟට, ස්වාමීනි ඔබ වහන්සේ මට දේශනා කරන්න දුක නැති කරන්නේ කොහොමද? ඒකට මොකද්ද කියන්නේ? දුක්ඛ නිරෝධය. දැන් භද්‍රක අහපු ප්‍රශ්න දෙක මොකක්ද? ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කරන්න දුක හටගන්න විදිහයි දුක නැති කරන විදිහයි. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා, භද්‍රක මං ඔබට අතීතයේ මෙහෙම වුණාය කියලා පැහැදිලි කරන්න ගියොත් ඔබට ඒ ගැන සැකයක් විමතියක් ඇති වෙන්න පුළුවන්. භද්‍රක මං අනාගතේ මෙහෙම වෙන්න පුළුවන් කියලා ඔබට දේශනා කරන්න ගියොත් ඒ ගැනත් ඔබට සැකයක් විමතියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා භද්‍රක මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න මෙතන ඉඳලම මං ඔබට දේශනා කරන්නම්, පැහැදිලි කරලා දෙන්නම්. ඒක හොඳට මෙනෙහි කරගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ මේ දුක හටගන්න විදිහත් දුක නැති කරන විදිහත් භද්‍රකට දේශනා කළා. දැන් හොඳට හිතන්න, මේ බුදු බණ ටික අහන ඔය ඇත්තුත් මමත් මේ තරම් දිග සංසාර ගමනක් ආවෙම දුක හටගන්න විදිහයි දුක නිරුද්ධ කරන විදිහයි
දැනගත්තේ නිසාද නැති නිසාද? දැනගත්තේ නැති නිසා. තවත් විදිහකින් කිව්වොත් අවිද්‍යාව නැති කරලා විද්‍යාව උපදවා ගත්තේ නැති නිසා. ඇයි එහෙම කියන්නේ? අවිද්‍යාවේ ඉන්න තාක්කල් තමයි සත්වයාගේ මේ ලෝකයේ යථාර්ථය වටහා ගන්න පුළුවන් සත්‍ය වැහිලා තියෙන්නේ. අවිද්‍යාව කවුරු හරි කෙනෙක් නැති කරලා ඒ වෙනුවට විද්‍යාව උපදවා ගත්තොත් විද්‍යාව උපදවා ගත්තා කියලා කියන්නෙම ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කළා කියන එකයි. බලන්න භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, නාහං භික්ඛවේ ඒක සංයෝජනම්පි සමනුපස්සාමි. පින්වත් මහණෙනි, මම වෙන කිසිම ධර්මයක් දකින්නේ නැහැ. හොඳට මේ දේශනාව මුල ඉඳලා අහගන්න. දේශනාව ඉවර වෙනකොට බණහන ඔබට යමක් හිතන්න ඉතුරු වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා, නාහං භික්ඛවේ ඒක සංයෝජනම්පි සමනුපස්සාමි. පින්වත් මහණෙනි, මම වෙන කිසිම ධර්මයක් දකින්නේ නැහැ, කරුණක් දකින්නේ නැහැ. මේ සත්වයා සසරෙහි ඇද බැඳ තබන වෙන කිසිම සංයෝජනයක් දකින්නේ නැහැ. යත ඉදං භික්ඛවේ තණ්හා සංයෝජනං. තණ්හාව හැරුණකොට, ඒ කියන්නේ තණ්හාවෙන් තමයි ඔබත් මමත් මේ සසරෙහි ඇදලා බැඳලා තියාගෙන ඉන්නේ. දැන් බලන්න, ඒක නොතේරෙන තාක්කල් අපි තණ්හාවට නම් දාසකම් කර කර ඇවිල්ලා තියෙන්නේ. අපි හැමෝම රැස් කර කර ඇවිල්ලා තියෙන්නේ දුක නෙවෙයිද? දුක. ඇයි? යම් තැනක තණ්හාව තියෙනවා නම් තණ්හාව තියෙන තැන දුක තියෙනවද නැද්ද? දුක තියෙනවා. මෙන්න මේවයි අපි තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. බුද්ධෝත්පාද කාලයක සද්ධර්මයේ පවතින කාලයක ඉපදෙච්චි අපි කොහොම හරි වීරිය වඩන්න ඕන. දුක්ඛ ආර්ය සත්‍යය, සමුදය ආර්ය සත්‍යය, නිරෝධ ආර්ය සත්‍යය, මාර්ගාර්ය සත්‍යය, චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නයි. දිව්‍ය ලෝකේ යන්න මහන්සි වෙන්න ඕන නැහැ. බ්‍රහ්ම ලෝකවලට යන්න මහන්සි වෙන්න ඕනි නැහැ. බලන්න, භාග්‍යවතුන් වහන්සේ මේ තරම් වටින ධර්මයක් දේශනා කළේ, පින්වත්නි හොඳට මතක තියාගන්න, අපිව ආපහු මේ සසරෙහි කරකවන්න නෙවෙයි, අපිව මේ සංසාරේ ආපහු ඇවිද්දවන්න නෙවෙයි, මේකෙන් පස්සේ දිව්‍ය ලෝකෙට යවන්නත් නෙවෙයි. මොකක් සඳහාද දේශනා කළේ? මෙන්න මේ කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නයි. ඒ නිසා අපි මහන්සි වෙන්නත් ඕනි. බුද්ධෝත්පාද කාලයේ සද්ධර්මයේ පවතින මේ කාලේ වැඩිපුරම මහන්සි ගන්න ඕනි. මොකටද? හැමෝම කියන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නයි. දැන් ඔබට තේරෙනව නේද මේ සංසාරේ කිසිම ගැලවීමක් ඔබටත් මටත් නැහැ කියලා? මුකෙන් නිදහස් වෙන කන්ද? තණ්හාවෙන් මිදෙන තාක්කල්. භාග්‍යතුන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, අතීතයේත් මේ සත්වයා සංසාරේ කෙලවරක් නැති ගමනක ඉපිද ඉපිද මැරි මැරි එනකොට තණ්හාවේ පටන් ගත්ත තැනක් හොයන්න බෑ කියනවා. ඉස්සරහටත් සත්වයා මේ සසර සැරිසරනවා නම් සසර සැරිසරන තාක්කල් සත්වයාගේ
තණ්හාව නැතිවෙන බවක් දකින්නත් බෑ. ඇයි? සසරට එන්නෙම මොකක් තියෙන නිසාද? තණ්හාව තියෙන නිසායි. සසරේ දුවන්නෙම තණ්හාව නිසායි. ඒකනේ භාග්‍යතුන් වහන්සේ වදාළේ සන්ධාවන්ති සංසරන්ති. පින්වත් මහණෙනි, සත්වයා මේ සසර දුවන්නේ ඇවිදින්නේ තණ්හාව නිසායි. එහෙනම් අපි මහන්සි වෙන්න ඕන මෙන්න මේ අමාරු සංයෝජන ධර්මය. නැවත නැවත අපි මේ සසරට ඇදබැඳ තබන සංයෝජන ධර්මය පුළුවන් තරම් නිරුද්ධ කරලා දාන්න. භාග්‍යවතුන් වහන්සේත් උදානයක් දේශනා කළානේ බුද්ධත්වයට පත් වෙලා. අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං. ගහකාරක දිට්ඨෝසි පුනගේහන්නකාහසි. මේ සංසාරේ පුරාවටම සසර නැමති ගේය හදන වඩුව හොයාගෙන මං ඇවිද්දා. තණ්හාවෙන් තමයි මේ සංසාරෙම අපි ඉපදීපදි මැරි මැරි ඇවිල්ලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, තණ්හාවේ තියෙන ප්‍රභේද නැත්තම් තණ්හා තුනක් පෙන්නනවා. ඒකත් දැනගෙන ඉන්න එපයි නේ. එතකොටනේ තණ්හාවේ මිදෙන්න ලේසි වෙන්නේ. පළවෙනි තණ්හාවට කියනවා කාම තණ්හාව. දෙවෙනි තණ්හාව භව තණ්හාව. තුන්වෙනි තණ්හාව විභව තණ්හා. ඉතාම සරලව ඔයත්තන්ට මේ තුනේහි තේරුම පැහැදිලි කරලා දුන්නොත් කෙටියෙන් තේරුම් ගන්න ඕන කාම තණ්හා කියලා කියන්නේ පංචකාමයන් කෙරෙහි තියෙන කැමැත්ත ආසාවයි. භව තණ්හාව කියලා කියන්නේ ඒ පංචකාමම නැවත 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 විඳින්න තියෙන ආසාව කැමැත්ත. විභව තණ්හාව කියලා කියන්නේ අරූප භවයන්වල ඉපදෙන්න ඇති කැමැත්ත. භව තණ්හාව සාස්වත දෘෂ්ටියටත් විභව තණ්හාව උච්ඡේද දෘෂ්ටියටත් වැටෙනවා. තමත් විදිහකින් කිව්වොත් කාම තණ්හාව ඇති වෙන්න කාම භවවල ඉපදෙන්න, ඊළඟට භව තණ්හාව ඇති වෙන්න රූප භවවල ඉපදෙන්නත්, විභව තණ්හාව ඇති වෙන්න අරූප භවවල ඉපදෙන්නත් හේතු වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාලා තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං. පින්වත් මහණෙනි, මෙන්න මේ තෘෂ්ණාව නිරුද්ධ කරන තැන තමයි නිර්වාණය. භෞතික ලෝකයේ දේවල් කෙරෙහි විතරක් තියෙන තණ්හාවමම නෙවෙයි, ඒ කෙරෙහි තියෙන තණ්හාවත් චන්දරාගයත් දුරු කරන්න ඕන. ස්කන්ධයන් ගැන තියෙන තණ්හාවත් නිරුද්ධ කරන්න ඕන. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන, මේවා පින්වත්නි අමාරුවෙන් හරි එකම බණ 10ක් හරි කමක් නැහැ, 10 වතාවක් හරි කමක් නැහැ අහලා තේරුම් ගන්න, අවබෝධ කරගන්න දක්ෂ වෙන්න. දැන් ඔබට තේරෙනව නේද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා සංසාරයේ කෙලවරක් හොයාගන්න බැරි ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා. මේ යන ගමනේ කොච්චරනම් අපි ජාතිගින්නෙන් දැවුනද, ජරාගින්නෙන් කොච්චර දැවුනද නේ, ව්‍යාධිගින්නෙන්, මරණගින්නෙන්, රාගගින්නෙන්, ද්වේෂගින්නෙන්. වාග්‍යතුන් වහන්සේ වදාළ 11 ගින්නකින් සත්වයා
දැවි දැවි තැවි තැවි මේ සසරේ ඇවිදින්නේ. එතකොට බුදුබණ අහන ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් මේ ජීවිතයේ අඩුම සෝවාන් මාර්ගයකටවත් එන්න බැරි වුණොත් ආපහු නිකංම අවබෝධයක් නැතුව මරණයටපත් වෙලා සසරට වැටෙනවා කියන්නේ අනතුරක් තියෙනවාමයි. හොඳට තේරුම් ගන්න. යම්තාක් අපි ඉදිරියටත් මේ සසරේ ඉපදී ඉපදී මැරි මැරි යනවනම් ඒ යන හැම ගමනකම එකොළොස් ගින්නටම මුහුණ දෙන්න සිද්ධ වෙනවමයි. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් භද්‍රක ගාමිණී භාග්‍යවතුන් වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්න දෙක තමයි අහන්නේ. ස්වාමීනි, දුක හටගන්නේ කොහොමද? දුක නැති කරන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ වදාළනේ, මං අතීතයේ වල්ලගෙන ඔබට දේශනා කරන්නෙත් නැහැ, අනාගතයේ දේශනා කරන්නෙත් නැහැ, මේ මොහොතෙම මං ඔබට පෙන්වලා දෙන්නම්. භාග්‍යවතුන් වහන්සේ අහනවා, භද්‍රක, කාගේ හරි මිනිස්සෙක්ගේ මරණයකදී හරි හිර කිරීමකදී හරි ශෝක කිරීමකදී හරි පරිදේවයන් වලට නිඳා ගැරහුම් හරි මුහුණ දෙනකොට කවුරු හරි කෙනෙක් කාට හරි මිනිසෙක්ට මේ ටිකට මුහුණ දෙන්න වෙනකොට භද්‍රක ඔබට දුකක් හටගන්නව නම් එහෙම මිනිස්සු මේ ජනපදයේ ඉන්නවද? උරුවෙලකප්ප ජනපදයේ තමත් විදියකින් ඇහුවොත් භාග්‍යවතුන් වහන්සේ මොකක්ද අහන්නේ? භද්‍රක කවුරු හරි මැරුණොත් මරණයටපත් වෙනවා නම් කාට හරි ධන විනාශයක් වෙන්න තියෙනවා නම් කාගේ හරි ධනෙ විනාශ වෙලා යනවා නම් කවුරු හරි කෙනෙක් නිନ୍ଦා ලබනකොට ගැරහුම් ලබනකොට අපහාස ලබනකොට ඒ කෙනා කෙරෙහි දුකක් උපදිනවා නම් ඔබේ හිතේ අන්න එහෙම අය මේ උරුවලකප්ප ජනපදයේ ඉන්නවද කියලායි අහන්නේ. දැන් ඔබට තේරෙනවද ප්‍රශ්නේ? ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා, භද්‍රක, කාගේ හරි මරණයකදී හිර කිරීමකදී ධන විනාශයකදී ශෝක කිරීමකදී හැඬීමකදී වැළපීමකදී දුක උපදින්නේ නැති කෙනෙක් ඉන්නවනම් එහෙම අයත් මේ උරුවෙලකප්ප ජනපදයේ ඉන්නවද කියලා ඇහුවා. එකම කාරණාව දෙපැත්තකටයි අහන්නේ. කෙනෙකුගේ මරණය වේදනාවක් වෙනවනම් එහෙම අය මේ සමාජේ නැත්තම් මේ ජනපදයේ ඉන්නවද? කෙනෙකුගේ මරණය ඔබට දුකක් නැත්තම් එහෙම අයත් මේ උරුවෙල ජනපදයේ ඉන්නවද? මරණය, ධන විනාශය ඕනම එකක්. භාග්‍යවතුන් වහන්සේට වදාලා, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවාම භද්‍රක කියනවා, ස්වාමීනි එසේය. එහෙම අය ඕන තරම් මේ උරුවෙල කප්ප ජනපදයේ ඉන්නවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ආපහු අහනවා, හොඳයි භද්‍රක, කෙනෙකුගේ මරණය දුකක් වෙන්නේ, කෙනෙකුගේ ධන විනාශය දුකක් වෙන්නේ, කෙනෙකුගේ නිନ୍ଦා ගැරහුම් ඔබට දුකක් වෙනවා නම් ඇයි ඒකට හේතුව කියලා ඇහුවා. භද්‍රක පිළිතුරු දුන්න, ස්වාමීනි, ඒ අය කෙරෙහි මගේ චන්ද රාගය තියෙන නිසයි දුක මට දැනෙන්නේ කියලා. මොකක් තියෙන නිසාද? චන්ද රාගය තියෙන නිසා. චන්ද රාගය කියලා කියන්නේ කැමැත්තෙන් ඇලුන නිසයි දුක ඇති වුනේ. හොඳට තේරුම් ගන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ඇහුවා, භද්‍රක, එතකොට කෙනෙකුගේ මරණය, කෙනෙකුගේ ධන විනාශය, කෙනෙකුගේ නිନ୍ଦා අපහාස ගැරහුම් ඔබට දුකක් වෙන්නේ නැත්තම් මේ උරුවෙලකප්ප ජනපදයේ සමහර අය මැරිලා යනකොට ඔබට දුකක් දැනෙන්නේ නැත්තම් ඇයි භද්‍රක ඔබට ඒ දුක දැනෙන්නේ නැත්තේ
කියලා ඔන්න ඊළඟට ආපහු අහනවා. එතකොට භද්‍රක පිළිතුරු දෙනවා ස්වාමීනි ඒ අය කෙරෙහි මගේ හිතේ මොකක්ද නැත්තේ? චන්ද රාගයක් නැහැ. ඔන්න දැන් තවත් ඔබට තේරුම් ගන්න පුළුවන්. පල්ල බැද්ද බල පින්න බල වින්න මේ බණ අහන අයත් හොඳට මේක තේරුම් ගන්න. ඔන්න දැන් ඔය ඇත්තන්ට රාත්‍රියේහි ගෙදරට වෙලා ඉන්නකොට රූපවාහිනී දිහා බලාගෙන ඉන්නකොට ප්‍රවෘත්ති විකාශනයේ යනවනේ. ප්‍රවෘත්ති විකාශනයේ යනකොට ඔබට ඇහෙනවා යාපනයේ පැත්තේ එකම ගෙදරක 3-4 දෙනෙක් රියානතුරකින් මරණයට පත් වුණා කියලා. දැන් ඔය ඇත්තන්ට ගාණක් තියනවද? නෑ, එච්චර ගාණක් නෑ. ඔය ඇත්ත අහස දිහා බලාගෙන ඇයි දෙයියනේ මටම මෙහෙමුනේ කියලා අඬන්න පටන් ගන්නවද? නෑ. කල්පනා කර කර එතන ඉඳලා අඬ අඬ සුසුම් හෙල හෙල ඉන්නවද? ඒත් නෑ. ඔතන ඉන්න ඒ අපි හිතමු ඒ රියානතුරෙන් කවුරු හරි පුංචි කාලේ හරි මේ පල්ල බැද්ද පැත්තේ ඉඳලා යාපනයේ පැත්තට ගියපු කෙනෙක් ඔය රියානතුරෙන් මැරුණා කියලා හිතන්න. අන්න එතකොට ඔය ඇත්තන්ට පුංචි දුකක් ඇති වෙන්න පුළුවන්. එකක් අපේ ගමේ. ඊළඟට එහෙම නැත්තම් අපි දන්න කියන කෙනෙක්, දැකලා තියෙන කෙනෙක්, තමන් ප්‍රිය කරන කෙනෙක් ඔතන හිටියොත් ඔය ඇත්තන්ට ඔන්න දුකක් හට ගන්නවා. දැන් ඒ දුක හටගත්තේ මොකක් නිසාද? බැඳීමක් තිබුණ නිසාද නැද්ද? බැඳීමක් තිබුණ නිසා. බැඳීමේ හටගන්නේ, දුක හටගන්නේ යමක අපි බැඳෙනකොට. හොඳට තේරුම් ගන්න, දුක හටගන්නෙම බැඳීමට සාපේක්ෂවයි. දැන් යාපනයේ පැත්තේ කොච්චර මිනිස්සු මැරිලා ගියත් යාපනයේ විතරක් නෙමෙයි, නුවර වුණත් කොහේ වුණත් ඔය ඇත්තෝ හඬන්නේ වැළපෙන්නේ ශෝක කරන්නේ නැහැ. ඒ ඇයි? ඒ අය කෙරෙහි කැමැත්ත චන්ද රාගය නැති නිසා. හැබැයි ඒ අතර පල්ලෙ බැද්දේ කවුරුම හරි කෙනෙක් හිටියොත් දුකක් හටගන්න පුළුවන්. අඩුම අවම වශයෙන් ගමේකමට හරි අපේ පුංචි බැඳීමක් නැද්ද හිතේ කොනක හරි? තියෙනවා. එහෙම නැත්තම් පල්ලෙ බැද්ද අය මහනුවරට ගියා කියලා හිතන්න. කවුරු හරි කෙනෙක් දකුණු පළාතට බනිනවා. පල්ල බැද්දක් දකුණට නේද අයිති? අපි හිතමු පල්ලෙ බැද්දටම බනිනවා කියලා. ඔය පල්ලෙ බැද්දේ අය කියලා පටන් ගත්තොත් එහෙම ඔය ඇත්තන්ගේ හිතේ පටිගය ද්වේෂය ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. මොකක් කෙරෙහිද ඇති වෙන්නේ? මගේ ගමටයි මේ බනින්නේ. ආන් දැක්කද? ගම කෙරෙහි පවා අපේ බැඳීමක් ආසාවක් මේ හිතේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට උත්තර දුන්න භද්‍රක ස්වාමීනි, සමහර අයගේ මරණ දුකක් වෙන්නේ මගේ හිතේ චන්දරාගේ තියෙන නිසා. සමහර අයගේ මරණේ දුකක් වෙන්නේ නැත්තේ ඒ අය කෙරෙහි චන්දරාගය නැති නිසා. භාග්‍යතුන් වහන්සේ වදාලා භද්‍රක අතීතයටත් ඕක ඔහොමම ගලප ගන්න, අනාගතයටත් ඕක ඔහොමම ගලප ගන්න. භද්‍රක අතීතයේ යම් දුකක් වින්දනම් ඒ දුක හටගත්තේම චන්දරාගයෙන්, නැත්තං තණ්හාවෙන්, ආසාවෙන්, කැමැත්තෙන්මයි. අනාගතයේ යම් දුකක් හටගන්නව නම්, යම් දුකක් විඳින්න තියෙනව නම්, අනාගතයේද ඒ දුක හටගන්නේ කැමැත්ත, ආසාව, තණ්හාව මුල් වෙලාමයි. භාග්‍යතුන් වහන්සේට භද්‍රක කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කරන දේ හරියටම හරි.
බැඳෙන තැන තමයි දුක ඇති වුනේ. බැඳෙන්නේ නැති තැන දුක හටගන්නේ නැහැ. භද්‍රක කියනවා ස්වාමීනි මට පුතෙක් ඉන්නවා ඒ පුතාගේ නම චිරවාසී. නගරයෙන් පිට අධ්‍යාපන කටයුතු වල යෙදිලා ඉන්න කෙනෙක්. හැමදාම භද්‍රක එක මිනිස්සෙක්ට කතා කරලා කියනවලු ගිහිල්ලා චිරවාසීව බලලා එන්න කියලා. මේ මිනිස්සයා ගිහිල්ලා චිරවාසී බලලා එන්න පරක්කු වුණොත් භද්‍රක කියනවා ස්වාමීනි පරක්කු වෙන්න 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 මගේ හිතට බයක් ඇති වෙනවා. අන්න ඒ බය ඇති වුනේ හටගත්තේ මොකක් නිසාද? තණ්හාව නිසායි. ස්වාමීනි බයක් ඇති වෙනවා. චිරවාසිට මොකක් හරි කරදරයක් වෙලාද? දන්නේ නැහැ කියලා. දැන් ඉන්න අම්මලත් එහෙම කියන අවස්ථාවල් ඔයත්තන්ට අහන්න දකින්න ලැබෙන්නේ නැද්ද? ඕන තරම් තියෙනවා. හැමදාම පාසල් ඇරලා එන්නේ 1:45ට කියලා හිතන්න. එක දවසක් දෙක විතර වුණොත් අම්මලා කියන්නේ පිච්චි පිච්චි මම මේ ඉන්නේ. ඇයි කියලා ඇහුවාම තවම නැහනේ ඇවිල්ලා. ගෙදර ආවට පස්සේ කියනවා දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ කියලා. කලින් ලේ උනලා නැද්ද එතකොට? උනලා තියෙනවා. හැබැයි කියන්නේ එහෙම තමයි. දැන් තමයි ලේ ටිකක් ඉනුවේ. බලන්න කොච්චර දුකක්ද. ඇයි ඒ දුක හටගත්තේ? අන්න තණ්හාව චන්දරාගය තියෙන නිසා. භාග්‍යවතුන් වහන්සේට භද්‍රකත් කියනවා ස්වාමීනි චිරවාසි බලල එන්න යන පුරුෂය පරක්කුනොත් මගේ හිතනත් බයක් දැනෙනවා. ඊට පස්සේ ආපහු භාග්‍යවතුන් වහන්සේ අහනවා භද්‍රක හොඳයි චිරවාසිගේ මරණය හරි හිර කිරීම හරි ශෝක කිරීම හරි නින්දාවක් හරි මොකක් හරි ඔබට අහන්න දකින්න ලැබුණොත් ඔබට දුක හටගන්නේ නැද්ද කියලා ඇහුවා. භද්‍රක කියනවා ස්වාමීනි කොහොමනම් දුක හටගන්නේ නැතුව තියෙන්නේද? ඇයි චිරවාසි කියන්නේ මගේ පුතානේ. ආන් දැක්කද ධාරක ස්නේහය කියලා අපි තුල මතුවෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි තණ්හාවමයි. ධාරක ස්නේහය පුත්‍ර ප්‍රේමය කියලා හටගන්නෙත් මොකද්ද? තණ්හාවමයි. ස්වාමීනි කොහොම දුක හටගන්නේ නැතුව තියෙන්නේද? සමහර විට මගේ ජීවිතේ වෙනස් වෙන්නත් පුළුවන්. චිරවාසි මැරුණා කියලා හරි ආරංචි වුණොත්. එහෙනම් භද්‍රක ඔබ තේරුම් ගන්න ඒ දුක හටගන්නෙත් වෙන මොකක්වත් නිසා නෙවෙයි චන්දරාගය කැමැත්ත තියෙන නිසා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා භද්‍රක ඔබේ චිරවාසිගේ මෑණියෝ තමන්ගේ බිරිඳනේ කියන්නේ චිරවාසිගේ මෑණියෝ හමු වෙන්න කලින් විවාහ වෙන්න කලින් හමු වෙන්න කලින් දකින්න කලින් ඒ කෙනාගේ මොකක් හෝ ව්‍යාධියක් හරි ඊළඟට නින්දාවක් හරි ශෝකයක් හරි හඬා වැළපීමක් හරි මොකක්ම හරි දෙයක් සිද්ධ වුණොත් ඔබට දුකක් දැනෙනවද? නැහැ නේ ස්වාමීනි. හොඳයි දැන් චිරවාසිගේ මෑණියන්ට මොකක් හරි කරදරයක් විපතක් වුණොත් මරණයක් වුණොත් ඔබට දුකක් දැනෙනවද? දැනෙනව ස්වාමීනි. එතකොට භද්‍රක කලින් ඔබට දැනුනේ නැත්තේ? කලින් ඔබ දැක්කේ නැති නිසා ඇහුවේ නැති නිසා චිරවාසිගේ අම්මා ගැන කලින් අහලා තිබුණේ. ඒ නිසා ඇයට මොනෝ වුණත් භද්‍රකට දුක දැනෙනවද? දුක දැනෙන්නේ නැහැ. අන්න බලන්න භාග්‍යවතුන් වහන්සේ වදාලා භද්‍රක හොඳට තේරුම් ගන්න දැක ගන්න මෙනෙහි කරන්න යම් රූපයක් දැක්කනම් යම් රූපයක් දකින තැනම චන්දරාගේ හටගත්තනම් චන්දරාගේ හටගන්න තැනම
දුක හටගන්නවද නැද්ද? දුක හටගන්නවා. ඇහැට පෙනෙන රූප කෙරෙහි තණ්හාවක් ඇති වුනහම ඒ රූපය වෙනස් වෙලා යනකොට අපේ හිතේ දුකක් හටගන්නවද නැද්ද? දුකක් හටගන්නවා. කනට ඇහෙන ශබ්දය කෙරෙහි චන්දරාගයක් ඇති වුනහම ඒ ශබ්දයත් එකම විදිහට පවතින්නේ නැති වුනහම ඒ දුක දැනෙනවද නැද්ද? වෙනස් වෙලා යනකොට දුක දැනෙනවා. බලන්න භාග්‍යතුන් වහන්සේ දවසක් රාහුල ස්වාමින් වහන්සේගෙන් අහනවා, රාහුල ඔබ මොකද්ද හිතන්නේ? රූප තණ්හාව නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. ස්වාමිනී එක වෙනස් වෙලා යනවා. තණ්හාවේ තියෙනනේ ආකාර හයක්. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. පංචකාමයන් වලට අපේ හිතේ තියෙන කැමැත්ත, ආසාව. අපි යම් රූපයකටද තණ්හා කරන්නේ, එතන ඇති වෙන්නේ මොකක්ද? රූප තණ්හාව. අපි යම් ශබ්දයක් කෙරෙහිද බැඳෙන්නේ, එතන ඇති වෙන්නේ ශබ්ද තණ්හාව. බලන්න රාහුල, මේ රූප තණ්හාවත් ශබ්ද තණ්හාවත් මේ කියන සියලුම තණ්හාවත් වෙනස් වෙලා යනවා. අපි එකම රූපයක් කෙරෙහි තණ්හාවෙන් බැඳුණා කියලා හිතන්න, ඒ රූපේ වෙනස් වෙලා යනකොට යමක් අනිත්‍ය වෙනකොට ඒක දුකයි. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ලස්සන බණපදයක් අපිට ඉගැන්නවා. තිට්ඨන්තු චිත්‍රානි තතේව ලෝකේ. ඊළඟට අතෙත්ත දීරා විනයන්ති චන්දං. හොඳට මතක තියාගන්න. තිට්ඨන්තු චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරා විනයන්ති චන්දං. ලෝකේ ලස්සන දේවල් ඒ විදිහටම තිබුණාවේ. ඔන්න බලන්න හොඳ බණපදයක් අපිට උගන්වන්න. ලස්සන දේවල් ලෝකේ ඒ විදිහටම තිබුණාවේ. අතෙත්ත ධීරා බුද්ධිමත් වෙන්න විනයන්ති චන්දං. ඒ කෙරෙහි තියෙන ඡන්දය, කැමැත්ත, තණ්හාව මොකද්ද කරන්න කියන්නේ? නැති කරගන්න. බාහිර ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඊළඟට අරමුණු, මේ කිසිම දෙයක් එතකොට ප්‍රශ්නයක් වෙනවද? නෑ. ඔක්කොම මේ හිතේ තියෙන ලෙඩ ටිකක් නේද තියෙන්නේ? ඇහැට පේන ලෝකේ, කනට ඇහෙන ශබ්දවල මේ එකකවත් වැරද්දක් නෙවෙයි. ආන් ඒ නිසා දක්ෂ වෙන්න සියලුම පංචකාමයන් කෙරෙහි, ඇහෙන් දැකලා අල්ලගත්තු ඒවා, කනෙන් අහලා අල්ලගත්තු ඒවා, ඊළඟට දිවෙන් රස විඳලා අල්ලගත්තු ඒවා, කයෙන් ස්පර්ශය ලැබලා විඳලා අල්ලගත්තු දේවල්, නාසයෙන් ගඳ සුවඳ විඳලා අල්ලගත්තු, මනසින් අරමුණු, මේ සියල්ල කෙරෙහි තියෙන ඡන්ද රාගය, තණ්හාව පුළුවන් තරම් මොකද්ද කරන්න ඕන? අයින් කරන්න, බුද්ධිමත්ව දක්ෂ වෙන්න. ඡන්ද රාගය අයින් කරන්න, අයින් කරන්න, අයින් කරන්නයි, තණ්හාව නිරුද්ධ කරන්න, නිරුද්ධ කරන්නයි ඔබ නිවනට සමීප කෙනෙක් බවට පත් වෙන්නේ. තණ්හාවෙන් තව තව ඔබ බැඳෙන්න, බැඳෙන්න, බැඳෙන්න නිවනට නෙවෙයි, සසරට ඔබ බැඳෙන බව හොඳට මතක තියාගෙන පංචකාම ලෝකය දිනක අතහරිනකොට, අතහැරෙනකොට සතුටින් අතහරින්න, අතහැරෙන ලෝකය සතුටින් සමුදෙන්න පුළුවන් තරම් තණ්හාව අඩු කරලා, දුරු කරලා, ප්‍රහාණය කරගන්න වැඩපිළිවෙලට එකතු වෙන්න. ඒ සඳහා සුදුසුම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨියට පත්වෙමින් එතන ඉඳලා නිවැරදිව පිළිවෙලට මාර්ගාංග 8ක්ද රහත් ඵලයට පත් වෙනකොට දසංගේහි සමන්නාගතේහි කියනවා. අංග 10ක් සම්පූර්ණ කරගෙන
පිරිනිවෙන මගට බුද්ධිමත් වේ එකතු වෙන්න අර බණපදේ හොඳට මතක තියාගන්න තිට්ඨන්තු චිත්‍රානි තත්හෙව ලෝකේ ලෝකේ ලස්සන දේවල් තිබුණාවේ ඊළඟට අතෙත් ධීරා විනයන්ති චන්දං බුද්ධිමත් වෙන්න ඥානවන්ත වෙන්න ඡන්දය ආසාව කැමැත්ත ප්‍රහාණය කරන්න ඒ සඳහා ගුණ පුරන්න භද්‍රක සූත්‍රය ඇසුරෙන් දුක හට ගන්න විදිහත් දුක නිරුද්ධ කරන විදිහත් අද දවසේ මේ උතුම් දේශනාව තුළින් ශ්‍රවණය කළ පින් නැති ඔබ හැම දෙනාටම ඉතාම ඉක්මනින් මේ සිව්සස් දහම් සුවසේ අවබෝධ කොටගෙන ගෞතම බුදු සසුනේම ඒ උතුම් අමා නිවනින් සැනසෙන්න දේශනාව ගැන හිතන්න තව දුරටත් ඔබ තුලින් විමර්ශනය කරන්න විමර්ශන බුද්ධියට ඉඩ තබමින් අද දේශනාව මෙතකින් නිමා කරනවා එලෙසින් කටයුතු කරන්න පින් නැති ඔබ හැම දෙනාටම ධර්මාවබෝධය සැලසේවා අද මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වය අරගෙන කටයුතු සිදු කරන පල්ලබැද්ද බලවින්න පදිංචි KW සුනිල් ජයසිංහ KW කිරිමැණිකා MW පබ්ලිස් NK තුෂාර ලක්ෂ්මන් යන මහත්වරුන් සහ KW චන්ද්‍රා මාලනී UM හේමා මාලනී B මේරිනෝනා BK ලීලාවති RP ලීලාවති HW සුමනාවති W මේරිනෝනා ජී නන්දාවති SW පොඩිනෝනා W ජේනෝනා AK සිසිලියා HM මාධවී රණසිංහ යන පින්වත් සියලු දෙනා දායකත්වයේ අරගෙන කටයුතු සිදු කරනෝ එයාගේ අරමුණ බවට පත් වෙනවා සුජීවත්ව සිටින දෙමව්පියන්ට ආශිර්වාද කරන්න මියගිය සියලු ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්න පල්ලබැද්ද උඩගම ශ්‍රී ගුණරතනාරාමාධිපතිව වැඩ ඉන්න ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න ලෝකවාසී සැමට සෙත් පතන්න ඒ වගේම ධර්ම දේශනාව සිදු කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ආශිර්වාද කරන්න පරම පූජනීය පින් නැති අති ගෞරවාර්හ මාලිගාවි ලස්සජී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන දිදුල මාධ්‍ය ජාලයේ හැමටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා සිතඟි පරිදි ඔබේ සම්්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධමත් වේවා මිය ගිය හැමට මේ උතුම් පින නිවන පිණිස උපකාර වේවායි සාදු කාර පවත්වන්න දෙව් බමුණු සහිත සියලු ලෝවැසියන්ටද මේ උතුම් පින නිවන පිණිස උපකාර වේවායි සාදු කාර පවත්වන්න දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු සිදු කරන නම් සිහිපත් කළ පින්වත් හැම දෙනාටමත් සහ සම්බන්ධ වුණ ඔබ හැම දෙනාටමත් ලෝපුරා හිඳමින් මේ දේශනාවන් ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැමටත් පින් නැති පරම පූජනීය මාලිගාවිල අස්සජී නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගුණපුරණ සියලු මහා සංඝරත්නයටත් ඔබ අපටත් මුළු ලොවටත් ධර්ම ශ්‍රවණ කුසල් එකසේම උපකාර වේවා අප්‍රමාදීව සිහිනුවණින් ගෞතම බුදු සසුනේ තව තවත් කුසල් දහම් වඩන්න දිරිය සවිය බලය ලැබේවා ගෝර කටුක සසරින් අත් මිදී හැකි තරම් ඉක්මනින් ගෞතම බුදු සසුනේම සුවසේම සිව්සස් දහම් අවබෝධ කොටගෙන අමා නිවනින් සැනසෙන්න මේ උතුම් කුසල් හේතු වේවා වාසනා වේවා වේවා කියන අදිස්ථාන සාදු කාර පවත්වන්න ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණයෙන් ඔබ හැම දෙනාටම නිවන් සුව සැලසේවා
සාදු 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 සදහවතුනි පුරා හෝරාවකට ආසන්න කාලයක් මුළුල්හි මේ උතුම් සදහම් දේශනාව මෙහෙවන්නට ඉදුණු ගෞරවනීය දේශකයන්න් වහන්සේට තව චිරාත් කාලයක් මෙවැනි උතුම් දාර්ථර වූ ශාසනික සේවාවන්වල නියැලෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ශ්‍රී සම්පත්තිය ලැබේවායි අප සාදුණ හදරන් ආ ප්‍රාර්ථනාව නෙකරමු සාදු 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 එවගේමයි මේ උතුම් සත්‍යධර්ම දේශනාව සඳහාද පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන මේ සුපින් උතුම්සේම ධර්ම ශ්‍රවණය කළා වූ ලංකාවාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තුන් යහපත් ප්‍රාර්ථනාවන් යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සමුද්ධිමත් භාවයට පත්වේවා යන බලාපොරොත්තුන් පෙරදරිව ටීවී දිදුල බෞද්ධ රූපහණී නාලිකා මගින් ඔබ වෙත සන්නිවේදනය කරන මේ පැයට නියමිත උතුම් දායකත්ව සත්‍යධර්ම දේශනාව අප මෙලෙසින් නිමවටපත් කරනවා ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි